වෙලානම්කමක් නෑ සියල්ල පරිපූර්ු නාවබෝධ කරලලා ඒනම් බුදුරජාණන් වහසට වඩා ඉහල කෙනෙක් ඔබ. එහෙන ඉහල ගිහිපු කෙනෙක් එවැනි කෙනාට පුළුවන් ව නවත් අප දන්නා හැතිරන භාග්‍යතුන් වහන්සේට එහා ගිහිපු කෙනෙක් මේ කල්පි පහලවේ න අයිමත්. මේ අන්තා කල්පෙට එක බුදු කෙනය පහල වනේ ඒ බුදුරජාණන් වහන්සේක නම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ අන්තක් කල්පේ අවසන් වෙලා තවන්තා කල්පයක්ෙන ඉළඟට ඒයන්තක් කල්පේදී පුළුවන් වෙයි ඒ තමයි මයි ත්‍රී බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකං මේ දරමෙන් එහාට යමක් කතා කරන්න කෙනෙක් නෑ ඒ බුදුරජාණන් වහාසැනු ශාසනා කරන්න තු හොමයි සීල සමාධි ප්‍රඥාරකින් එතකොට ජීවිතයේ වාසනාවන්ත වෙනවා ශාසනය රැක්කෙනවා ශාසනය ආරක්‍ෂා කලා කල කවදරරි සතුට වෙනත් අපට පුළුවන් අද මෙමාතෘකා කරපු ගාත්තා ඉතා වටිනෙක් කාමතෝ ජායති සෝකෝ නිරන්තරේ ශෝක කරන හඬන වැලපෙන සමාජ කරතියෙන්. කොයෙන් බැලුව දුක් දොම්න්නස් පිරිලතියෙන් සහනයක් නෑ අපට ගිහ ගිහි පින්වතුන් ලත් එම පැවිදි පක්ෂයක්ත්තහම සසාහනෙන් පීඩාවෙන් නොසැහීමෙන් ගත වෙන. මොකද දෙෙහේතුව කාමතෝ ආශාවල් වැඩි කාමතෝ ජායති සෝකෝ මේ කැමති උදේවල් වැඩි කාමාශාවෙන් පිල්ලා ඒකා මාශාව ලිෂ්ට කර ගන බැරු ලූ බැඳබැය නොය පස්සේ. ඒ යන නිසා එයාට සතුටක් නෑ ආශාවල් වැඩිවෙන්න වැඩිවෙන්න ඒ ආශරන කරන ඒ හැටියටම ලැබෙනවනම් පිහතුනි දුකක් නෑ. නමුත් තේරෙනව ඇති අප ආස කරන්න කරන්න අප ආස කරන දෙව අපිට ලැබෙ නැති නිසා අපිට දුක දැනෙනවා කියලා. ඒ නිසා මේ ආසකිවීම පංචකාමයන් හබාගෙන් යාමෙන් ශෝකයක් ඇති වෙන තියෙනවා. ඒ ශෝකය තේරෙනවා සමාර්වියට පිස්සු වැදිච්ච මන්දබුද්ධික වෙච්ච මානසික මට්ටමකින් අපි තරුණ දර වු. ඇයි නොසහෙන අසායි හබාගෙන ගිහින් තියෙනවා. නැත්නම් දුම් වැටියට මත්වතුරට මද්‍රවයට තමන් ජීවිතය කැප කරලා ඒතුළින් අර පීඩාව දුර කරන්න ගිල්ල ජීවිතතින් වන්දිගවලලා කාල මිය පරලු යනවා. එහෙ මන සමහරු ඉතාමත් ඉක්මනින් වැඩිකල් යන්න ඇතුව ජීවිතය සම්ගන්නවා ඇයි මේ කාමාශ වැඩිවෙලා ආශාවෙන් මුසපත් එච්ච තරමට ශෝකයේ දරාගන්න බැරුව ජීවිතය නැති කරගන්නවා එ හැමදුකකට මුල මේ කාමයයයි මේ කාමය කියන ක කොයද තියෙන ඇත්තේ බාහිර කෙනයගේ රූපේදකයි මේ කාමය ශබ්දේද කිසි මතන කනවේ තියෙන්නේ අපේ හිත තුළමයි එම් බණාහන මේ පිහ තුන්ලා යිති තුළතියෙනවා කාමේ දේශනා කරන මා තුළ තියෙනවා එහිතේ කාමයතියෙන් අපි හිතේ කාම සංකල්පන ඇති කරගෙන බාහිර රූපේ දිහා බරණවා බහිර රූපය අහනවා අපි මවාගෙන කාමයක් නැත්තම් මේ බාහිර ගස්ගල්ල පර්වතුවල ගේ දොරවල කාමයක් නෑ ඉස්්‍රී පුරුෂයන්ගේ තුළ කාමයක් ඒ ඇඟ තුළනේ කය තුළ නෑ කිසිම් බාහිර උපකරණයක් තුළත් කාමයක් නෑ අපි මනසින් ගොඩග ගාගෙනන්නවා මේක කාමයක් තියෙනවා වන්න මෙහෙමයි කිය විසි තුරුව මවාගෙන දල අපි එක දහා බන්නකොට අපිට කාමයක් ඇතිවෙනවා. වින්දනයක් ඇතිවෙනවා. ඒ වන්දනෙන් සතුටු වෙන්න බලාගෙනන නිසා අපට තේරයෙන්න්නේ නෑමකදද කියලා. ඒ නිසා මෝහේ තියෙනවා කෙක වේකයි මේ සත්‍ය දන්න ඇතුව නැතිවෙලා යන දේවල් නැතිවෙන්න ෑ කෙල හිතනවා නැතිවෙලලා අයනදේ දුක් ලැබෙන කොට තනවා නෑ දක් නෑසැපයි මේවා ඒවා තමන්ට අයිති නැහැ කෙලිතන්නේ තමන්ගෙම මගේ වෙනවා කියල් ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරගෙන නිසයි රාගය ඇතිවෙන්නේ එහෙම ප්‍රාර්ථනා කරන්න දේ ැතිවෙනකොටයි දවේශී ඇතිවෙන්නේ. ඔය දෙකට මුල වුණේ මෝහය ්‍රාගදේශ මෝහය ඇතුව ඉන්නවාස්සේ කරන සත්තුය. එවැනි සත්වයන් තුළ ්‍රාගය ඇතිවෙනවාඒරාගේ මනුණවගේ ද කියලා අඳදුරගන්න පුළුවන්කමක් නෑ ඒකට ප්‍රතිචාරදක්වන්න යවා හය යනකොටම තරහ ඇත්ව විචදේ. පලිගන්න ක්‍රියාත්මක ක ලත්තිවරයා දන්න තරහ ගියාද කියලාත්. ඒ තරමටම මුලාවක තමයි ජීවත්වෙෙන්නේ. ඇත්ත ඇත්ත සැටියෙන් දකින්න කැමතිනේ බොරුව බොරුව සැටියෙන් දකින්න කැමතිනේ. බොරුව ඇත්තයි කියලා හිතාගන්නා ඇත්ත බොරුව අයික හිතාගන්නවා හිතාගෙන හිනා වී ජීවත්වයෙනවා. සතුට වී ජීවත් වෙනවා. නටඟට ජීවත්වෙනවා. ගයගයි ජීවත්වයෙනවා රඟපානවා. කවරු රවටන්නද තමන් අර වැට්ටෙන්නේ තව කෙනෙක් ්‍රවට්ටන් අපට බෑ. එනිස ඇත්තට මුහුණ දෙන්න අඳුරදිහා බලාගෙනින් නිපාලෝකයේ තියෙද්ද මුද බුදුරජාණන් වහන්සේ කෙනෙි ධරමය කියන්නේ ලෝකෙර ලැවිච්ච පරමාලෝකයක් මේ ලෝකම දරමාලෝකෙන් එකලෝ කළේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ තරන් දරමාලෝකයක් ලබාදිලතේද්ද මිත්‍යයා ධරම පස්සේ ගිහිල්ලා ඇදහිලි පසෙ ිහිල්ලා දෙවියෝ පස්සෙගහිල්ලා කේන්දරේ පස්සෙගහිලා නැකත පස්සසි ගිහිල්ල බලාපොරොත්තුවේෙන් නපාසහනයක් ගද බලාපොරොත්තු බැහැ සහන සහනයක් ලබන මගනවෙයි ඒ මග ඒ ආසාහනයට මගක්. මොකද මෙේදදිවී පස්සයන්නේ මොකටද කේන්දරරි පස්සයන්නේ වැඩී යමක් ොයා ගන්නයි පස්සිංයන්නේ. තියෙන තරම්වාදී තවටිගල් ගිහිල දෙවියන් ඉල්ලගන්න ඕන කියන අදහසිනයි පස්සිංයන්නේ. මට තවතවත් ලැබීවා කියට තමයි ප්‍රාර්ථනා කරන්න.